මහා පින්කම් ගොඩක් සිදු කරලා දවසම පිනෙන් පුරවගෙන උතර වාගෙන ඉන්න මේ වෙලාවේදී තුනුරුවන් වන්දනා කරලා සූදානම පුංචි වෙලාවක් මෙව මානේ ජීවත් වන අපේ පින් ඇතේ ඔබට විතරක් නෙවෙයි ලෝ පුරා විසිරී සිටින අපේ බෞද්ධයන්ට පුංචි වේලාවක් දහම් ශ්‍රවණය කරන්නට දහම් පණිවිඩයකොත් ඔය හදවත්වලට එකතු කරලා දවස් ගණනක් මුළුල්ලේ මේ අසිරිමත් පින් බිමේ පැවැත්වෙන මහා පින්කම් මාලාවේ සිත ශාන්තිය ධර්මඥානය ධර්මාව ලෝකය ලෝ පුරාම් පතුරවා හරින්නට සූදානම් වෙන වෙලාවේදී මේ ලස්සන මනහර මහ පින්කම සංවිධානය කරපු මේ සංවිධායක මණ්ඩලයේ සියලු දෙනාටමත් එවාගේම වචනකින් හරි උදව් කරපු උපකාර කරපු හැම දෙනාටමත් ලෝකවාසී හැමෝමත් එකතු වෙලා අපි ඔබට සෙත් ප්‍රාර්ථනා කරනවා මේ පූජාව මේ ධර්මානුශාසනාව ලෝ පුරා ජීවත් වන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් ශ්‍රවණය කරාවි ඒ ලක්ෂ ගානක් බැතිමතුන් එක්ක ශ්‍රී ලංකාවේ ජීවත් වන හැම දෙනාමත් එක්ක මේ ඕමාන දේශයේ මේ ලස්සන පින් ඇති පින් බිමේ මේ ලස්සන පින්කම සංවිධානය කළ හැම දෙනාටම තව තවත් මේ වගේ ලස්සන මහ පින්කම් ඉටු කරන්නට සිද්ධ කරන්නට ඔය දෑත දෙපයට තෙරුවන් සරණින් දෙව් රැකවරණින් යෝධ බල යෝධ විරිය ශක්තිය සාදු සාදු ලැබේවා ලැබේවා කියලා මුලින්ම සෙත් ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ධර්ම දේශනාවට ආරම්භ කරන වෙලාවේ මතක් කළා ලංකා බැංකුවේ කළමනාකාරීත්වය ලංකා බැංකුවේ නිලධාරී පිරිසුත් විලස්සන පින්කමට එකතු වෙලා ඉන්නවා කියලා ලංකා බැංකුව ආවා කියලා අහුනට පස්සේ අපිට හිතෙන්නේ ලංකාවම ආව වගේ කියලා. ඔබ ලංකාවේ අනන්‍යතාවය, ලංකාවේ ලෝකයේ අනන්‍යතාවය, ලංකා බැංකුවත් ඕමානේ මේ පුසොන් පින්කමට ආවා කිව්වහම මට හිතුනේ අපිට හිතුනේ මුළු ලංකාවම ඇවිල්ලා ඕමානට කියලා. ඒ තරම් ලැබදි බවක් ඔබත් එක්ක ලංකා වාසී ලෝක වාසී අපේ තිබෙනවා. ඒ සියලු දෑ සිහිපත් කරමින් මේ බණ අහන්ට වෙත්ින්න ඔබ හැම දිනාටම අද ඉඳලා දවස් 5ක් තිස්සේ බණ අහන්ට හැමදාකම ඇඳිරි වැටිගෙන එනකොට මේ පින්කමට ගොඩ වෙන්න පුළුවන් මේ පින් බිමට ගොඩ වෙන්න පුළුවන් පළවෙනි දවසේ බණ අහන්ට ආපු ඔබට මට හිතෙනවා අම්මල තාත්තල මහ ගොඩක් ඉන්නවා කියලා මෙතන ඒ විතරක් නෙවෙයි ඇතැම් මල අම්මයි තාත්තයි දෙන්නම ඈත රටක තනි කරලා කීයක් කර හොයාගන්න ආපු ඇත්තෝ මහ ගොඩක් මේ රටේ පිරිලා අද මේ දහම් දේශනාවේ පළවෙනි දවසේ ඔබට ලස්සන පුංචි තේමාවක් මතක් කරනවා ඒ තමයි මේ පින්කමට එකතු කරගන්න ඔබේ ගමේ ඈත අපේ රටේ ඔබේ ගෙදර මේ වෙලාවෙත් ඔබ ගැන මතක් කර කර ඉන්න ඔබේ අම්මයි තාත්තයි දෙන්නත් මේ පින්කමට එකතු කරගන්න ඔබට ලස්සන කතාවක් කියලා දෙනවා. අදින් පස්සේ හවසට අහන හැම ධර්මදේශනාවකින්ම ලැබෙන පින් එයත්න්ටත් ඔබටත් අනුමෝදන් වෙන්න කියලා. අහන්ටක බලන්න ඔබට හරි අපූරු කතාවක් මම කියලා දෙනවා. මේ බණ කතාව අහගෙන හිටියටම මදි. මේ බණ ටික මේ බණ ටික අද අහගෙන ඉඳලා දැන් බණින් පස්සේ ඔබ නවාතරන්ට ගිහිල්ලා හෙට වෙනකොට කොහොම හරි කමක් නැහැ තව එක්කෙනෙකුට හරි තව එක්කෙනෙකුට හරි මේ බණ ටික කියලා දෙන්න අහන්ටත් වටින තවත් කාට හරි කියලා දෙන්නත් වටින හරි අපූරු කතාවක් මම ඔබට කියලා දෙනවා අහන්ටක බලන්න ආගෙනින්ටක එක දවසක් අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ උන්වහන්සේ වඩිනවා පූර්වාරාමයේ කියලා විහාරයකට පූර්වාරාමෙට
ලෝතුරා බුදුරජාණන් වහන්සේ පූර්වාරාමෙත වැඩම කරලා බොහෝම සුවසේ සමාධි සුවයෙන් වැඩ ඉන්නවා එක්තරා වෘක්ෂ මූලයක බොහොම සමාධි සුවයෙන් භාවනා නෝගීව වැඩ ඉන්නවා උන්වහන්සේ පූර්වාරාමෙත වැඩියා කියන ආරංචිය මුළු ගමතම ආරංචි වෙනවා පූර්වාරාමී දායකයොන්ට ආරංචි වෙනවා අන්න බුදුරජාණන් වහන්සේ වැඩලා පන්සලට කියලා පන්සලට වැඩලා ආරංචි වෙච්ච ගමන් මුළු ගමම මමේ හිටපු අම්මල තාත්තල ආච්චිල සීයල හැම කෙනෙක්ම දිව්වා 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 පන්සලට දිව්වා තථාගතයන් වහන්සේ වැඩ ඉන්නවා කියපු ඌර්වාරාමෙට දිව්වා ගිහිල්ලා අනේ බලනකොට දඹරන් කඳක් වගේ ලෞතරා බුදුහාමුදුරෝ වැඩ ඉන්නවා වෘක්ෂ මූලේ වැඩ ඉන්නවා මුළු ගමම ගිහිල්ලා ඔය වගේම වාඩි වුණා බුදුහාමුදුරෝ ඉස්සරහා ඔය වගේම වාඩි වෙලා බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන බැඳගෙන ඉන්නවා ටික වෙලාවකින් බුදුරජාණන් වහන්සේ දෙනෙත් ඇරලා බැලුවා දෙනෙත් ඇරලා බැලුවා බලනකොට මුළු ගමම බුදුහාමුදුරෝ ඉස්සරහා මුළු ගමම බුදුරජාණන් වහන්සේ අහනවා මේ අයගෙන් මොකද මේ කවදාවත් නැතිව මුළු ගමම ඇවිල්ලා මුළු ගමම මොකද අද මේ කියලා ඇහුවා ඇහුවට පස්සේ මේ විහාරයට ආපු හැම කෙනෙක්ම කියනවා අනේ භාග්‍යවතුන් වහන්ස බුදුහාමුදුරුවනේ අදනම් ආවේ බුදුහාමුදුරුවනේ වෙන මොන වාටවත් නෙවෙයි භාග්‍යවතුන් වහන්ස සැනසෙල්ලක් හොයාගෙන ආවේ සැනසෙල්ලක් හොයාන අනේ භාග්‍යවතුන් වහන්ස ගිහියෝ විදිහට ජීවත් වෙන අපිට බුදුහාමුදුරුවනේ මේ ජීවිතේ සැනසෙල්ලක් නැහැ බුදුහාමුදුරුවනේ සැනසෙල්ලක් නැහැ ගිහියෝ විදිහට අපි පුදුම දුකක් විඳින්නේ බුදුහාමුදුරුවනේ මේ ගෙවල් වලට වෙලා අපි දන්න කාලේ ඉඳලා අනේ භාග්‍යවතුන් වහන්ස සැනසෙල්ලක් නැහැ මේ ජීවිතේට සැනසෙල්ලක් නැහැ අම්මල තාත්තල විදිහට අපි පුදුම කරුමයක් ගෙවන්නේ බුදුහාමුදුරනේ ගෙවල් වල අම්මල තාත්තල විදිහට භාග්‍යවතුන් වහන්ස මේ වයසට ගිහිල්ලා බොම අමාරුවෙන් ජීවත් වෙන්නේ ඒත් බුදුහාමුදුරනේ දරුවෝ හින්දා විඳින දුකක් බුදුහාමුදුරනේ අපි විඳින දුකක් කෙලවරක් නැහැ භාග්‍යවතුන් වහන්ස අදනම් ආවේ අපි ඔබ වහන්සේ හම්බ වෙන්න ගෙවල් වල අම්මල තාත්තල විදිහට කෙලවරක් නැති දුක්ක දෝමනස්සයන් විඳින අපිට සැනසෙල්ලක් හොයන් ආවේ බුදුහාමුදුරනේ අපි ආවේ අද දැන් මේ ආපු ඔක්කොමලා දිගට 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 අම්මලා තාත්තලා විදිහට මේ අය විඳින දුක්ක දෝමනස්සයන් බුදුහාමුදුරවන්ට කියනවා ඔක්කොමලා කියනවා බුදුහාමුදුරෝ අහගෙන ඉඳලා බුදුහාමුදුරෝ අහන මෙහෙම පින්වත් මෑණිවරුනි පින්වත් පියවරුනි ඔබලා ඔබලා කියනවා ඔබලා පුදුම දුකක් දරුවෝ හින්දා විඳින්නේ කියලා දරුවෝ හදන්ට උස්මහත් කරන්ට පුදුම දුකක් විඳින්නේ කියනවා නේද එහෙමයි භාග්‍යතුන් වහන්ස දරුවෝ හින්දා විඳින දුකක් බුදුහාමුදුරනේ කෙලවරක් නැහැ කියලා කිව්වා තථාගතයන් වහන්සේ මේක අහගෙන ඉඳලා ඉස්සරෝම හැරෙනවා බුදුහාමුදුරෝ අම්මලාගේ පැත්තට අම්මලා ගොඩක් ඇවිල්ලා හිටියද අම්මලා ගොඩක් හැරිලා බුදුහාමුදුරෝ අහනවා පින්වත් මෑණිවරුනි මම ඔබේ නාන්නන් මෙහෙම කාරණයක් අම්මලාගෙන් ඔබලා කියනවා නේද ඔබේ රත්තරම් පුතා හින්දා ඔබේ පුත් දුව හින්දා පුදුම දුකක් මේ ජීවිතේ විඳින්න කියලා ඔබ කියනවා නේද එහෙමයි භාග්‍යතුන් වහන්සේ
මගේ රත්තරන් පුතා හින්දා දුව හින්දා අනේ පුදුම දුකක් බුදුහාඳුරනේ අපි විඳින්දි අම්මලා කියනවා බුදුහාඳුර අහනා මෙහෙම පින්වත් මෑණිවරුනි අම්මේ මා ඔබෙන් අහනවා මෙහෙම කාරණයක් අම්මලා විදිහට ඔබ ඔබලා ඔබේ රත්තරන් පුතා හින්දා දුව හින්දා ජීවිතේ වැඩියෙන්ම දුක් විඳේ කොයි වෙලාවෙද කියලා අහනවා පින්වත් මෑණිවරුනි බුදුහාඳුර අහනවා අම්මලා විදිහට ඔබලා ඔබේ රත්තරන් පුතා හින්දා දුව හින්දා වැඩියෙන්ම වේදනාව විඳේ කොයි වෙලාවෙද කියලා අහනවා අම්මලා ටික ඔක්කොමලා උත්තරයක් දෙනවා අනේ බුදුහාමුදුරුවනේ ඕකත් අහන්න ප්‍රශ්නයක්ද බුදුහාමුදුරුවනේ මම මගේ රත්තරන් පුතා හින්දා දුව හින්දා භාග්‍යවතුන් වහන්සේ මගේ පුතා මගේ දුව මේ ලෝකෙත බිහි කරන්ට ගිහිල්ලා මම විඳපු දුකක් බුදුහාමුදුරුවනේ මගේ රත්තරන් පුතා මගේ දුව මේ ලෝකෙත බිහි කරන්ට මම විඳපු වේදනාවක් බුදුහාමුදුරුවනේ පුදුම වේදනාවක් ඒ වේදනාව දන්නේ බුදුහාමුදුරුවනේ තවත් අම්මා කෙනෙක් විතරයි බුදුහාමුදුරුවනේ අනේ භාග්‍යවතුන් වහන්සේ එහෙම වේදනාවක් දුකක් මම මගේ දරුවෝ හින්දා එනම් විඳලා නැ මගේ රත්තරන් පුතා දුව මේ ලෝකෙට බිහි කරන්ට ගෙහින් පුදුම දුකක් විඳේ බුදුහාමුදුරුවනේ කියලා අම්මලා ටික ඔක්කොම කියනවා අම්මලා කියනවා කොහේ අම්මලාද කියන්නේ පූර්වාරාමේ දායක අම්මලා කියනවා අද උත්තරෙත් ඒකම තමා ඒකම තමා බුදුහාමුදුර කියනවා බොහොම හොඳයි කියලා දැන් බුදුහාමුදුර හැරෙනවා තාත්තලගේ පැත්තට තාත්තාත් මහ ගොඩක් ඇවිල්ලා හිටියා තාත්තලගේ පැත්තට බුදුහාමුදුර හැරිලා අහනවා පින්වත් පියවරුනි ඔබලත් කියනවා ඔබ රත්තරන් පුතා හින්දා දුව හින්දා පුදුම දුකක් වින්දා කියලා පුදුම දුක ජීවිතේ විඳිනවා කියලා තාත්තලත් කියනවා එහෙමයි භාග්‍යතුන් වහන්සේ තාත්තලා කියනවා බුදුහාමුදුර අහනවා පින්වත් පියවරුනි මං ඔබෙන් අහනවා ඔබ තාත්තලා විදිහට ඔබලා ඔබ රත්තරන් පුතා හින්දා දුව හින්දා ජීවිතේ වැඩියෙන්ම වේදනාව විඳේ කොයි වෙලාවෙද කියලා අහනවා තාත්තලාගේ බුදුහාමුදුර ඔබලා වැඩියෙන්ම දුක් විඳ වෙලාවේ පුතා හින්දා දුව හින්දා කොයි වෙලාවෙද අහනවා තාත්තලා ටික ඔක්කොමලා මොකද කරන්නේ අත් දෙක දිගෑල්ලා පෙන්නනවා බුදුහාමුදුරන්ට අත් දෙක දිගෑල්ලා පෙන්නනවා මොනවද තියෙන්නේ අත්වල කරගැට කරගැට බුදුහාමුදුරුවනේ බලන්ටකෝ අපේ අත් දෙක දිහා භාග්‍යවතුන් වහන්සේ මේ අත්වල කරගැට ආවේ අපිට කන්තන් දෙන්න හම්බ කරලා නෙවෙයි බුදුහාමුදුරුවනේ දරුවෝ හින්දා විඳපු දුකක් බුදුහාමුදුරුවනේ බලන්ටකෝ අපේ අත් දෙක දිහා අනේ භාග්‍යවතුන් වහන්සේ මේ අත් දෙකට මෙහෙම උනේ කරගැට ආවේ මගේ රත්තරන් පුතාලා දුවලා හින්දා විඳපු ගින්දර බුදුහාමුදුරුවනේ බලන්ටකෝ අපේ අද්දිහා කියලා තාත්තලා ඔක්කොමලා බුදුහාමුදුරන්ට අද් දෙක දිගෑල්ලා පෙන්නනවා අද් දෙක දිගෑල්ලා පෙන්නනවා අද උත්තරෙත් ඒකම තමා තාත්තා කෙනෙක් ඔබලා මේ තාත්තලා තාත්තා කෙනෙක් දරුවෝ හින්දා විඳින දුක දන්නේ තවත් තාත්තා කෙනෙක් විතරයි දරුවෝ මතක් වෙනකොට පපුව පිච්චිලා යන ගින්දර දන්නේ තාත්තා කෙනෙක් විතරයි තවත් බුදුහාමුදුරනේ අනේ මං අපි විඳිප දුකක් බුදුහාමුදුරනේ දරුවෝ හින්දා කියලා තාත්තලා අත් දෙක දිගෑල්ලා පෙන්නනවා අද උත්තරෙත් ඒකම තමා දරුවෝ හින්දා තාත්තලා විඳින දුක් බලන්ට එන්න ඕනේ මෙහෙට තමා බුදුහාමුදුරෝ කියනවා ආ බොහොම හොඳයි බොහොම හොඳයි දැන් බුදුහාමුදුරෝ අන්තිමේදී මෙහෙම කියනවා පින්වත් මෑණිවරුනි
ඔබලා දුක් විඳලා 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 වේදනාව විඳලා විඳලා මේ ලෝකෙට රත්තරන් පුතා දුව බිහි කළා බිහි කළා පුංචි පුතා පුංචි දුව බිහි කරපු ගමන් දෝතටම අරගෙන ඔබට දුන්නා මතකද ඔබේ රත්තරන් පුතා දුව වේදනාව විඳලා විඳලා බිහි කරපු වෙලාවේ ඔබේ දෝතටම දුන්න වෙලාව මතකයිද කියලා ඇහුවා එහෙමයි බුදුහාමුදුරනේ ඔබට ඔබේ දරුවා දෝතටම දුන්න වෙලාවේ අර විඳපු මහා වේදනාවට මොකද වුනේ කියලා අහනවා ජීවිතේ විඳ ලොකුම වේදනාවට පුංචි පුතාගේ පුංචි දුවගේ හුරතල් මූණකට දැක්ක වෙලාවේ අම්මලාට අර මහා දුකට මොකද වුණා කියන්නේ අමතක වුණා බුදුහාමුදුරුවනේ මගේ රත්තරන් පුතාගේ දුවගේ හුරතල් මූණ දැක්ක ගමන් අනේ බුදුහාමුදුරුවනේ අර විඳපු මහ වේදනාව ගින්දර අමතක වුණා බුදුහාමුදුරුවනේ කියලා කිව්වා මේ අම්මලාටත් එහෙමම තමා එහෙමම තමා අමතක වුණා බුදුහාමුදුරුවෝ කියනවා බොහොම හොඳයි කියලා තාත්තලාගේ පැත්තට හැරෙනවා බුදුහාමුදුරුවෝ හැරිලා අහනවා මෙහෙම පින්වත් පියවරුනි ඔබලා උදේ ඉඳන් රෑ වෙනකන් විඳින් ඩෝන වේදනා වේස මහන්සිය දෑතේ දෙපায়ে කරගට එනකන් වේදනා විඳලා මහන්සියලා මහන්සි වෙලා රෑ වෙනකොට කෙඳිරි ගගා හරි ගෙදර යනවා ගෙදෙට්ට යනකොටම ඔබේ හුරතල් පුංචි පුතා පුංචි දුව දුවගෙන ඇවිල්ලා තාත්තගේ උඩෙක්කට පනිනවා ඔබේ ගෙලවටේ අත් දෙක දාලා ඔබගේ මූණ සිප ගන්නවා උඩෙක්කට පැනලා හුරතල් වෙනවා ගෙනාපුවා ඉල්ලනවා හුරතල් කතා කියනවා ඔබේ දරුවෝ තාත්තගේ උඩෙක්කට පැනලා හුරතල් වෙනවා මූණ සිප ගන්නවා කරේ නගිනවා හුරතල් කතා කියනකොට පින්වත් පියවරුනි අර උදේ ඉඳන් විඳපු දුකට මොකද උනේ කියලා අහනවා උදේ ඉඳන් විඳපු දුකට මොකද උනේ අහනවා මොකද උනේ අමතකයි බුදුහාමුදුරුවනේ අමතකයි දරුවන්ගේ හුරතල් දකිනකොට උදේ ඉඳන් විඳපු දුක් අමතක වෙනවා බුදුහාමුදුරුවනේ කියලා කිව්වා අමතක වෙනවා ඔබටත් එහෙම තමා ඔබටත් එහෙම තමා ඔබත් එහෙමයි බුදුහාමුදුරුවෝ අන්තිමේට මෙහෙම කියනවා පින්වත් මෑණිවරුනි පියවරුනි දරුවෝ හින්දා ජීවිතේ විඳපු ලොකුම වේදනාවල් ඔච්චර ඉක්මනට අමතක වුණා නම් ඔය විඳලා තියෙන්නේ දුක්ද කියලා අහනවා ජීවිතේ විඳපු ලොකුම වේදනාවල් ඔච්චර ඉක්මනට අමතක වුණා නම් ඔය විඳලා තියෙන්නේ දුක්ද කියලා අහනවා බුදුහාමුදුරුවෝ බුදුරජාන් වහන්සේ අන්තිමට මෙහෙම කියනවා පින්වත් මෑණිවරුනි පියවරුනි අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට දරුවෝ හින්දා විඳින්ට වෙන නියම වේදනා ඕවා නෙවෙයි ඕවා නෙවෙයි වයෝ වෘද වෙච්ච අම්මෙකුට තාත්තෙකුට දරුවෝ හින්දා විඳින්ට වෙන මහා වේදනා තියෙනවා හතක් මහා වේදනා හතක් තියෙනවා මේ හතට කියනවා සප්ත සංවේග විහරණ කියලා අරව නෙවෙයි ලොකු වේදනා දුක් ඔබ අහන්ටකෝ බලන්ට වයෝ වෘද වූ අම්මෙකුට තාත්තෙකුට දරුවෝ හින්දා විඳින්ට වෙන මහා වේදනා හතයි ඒ හතට කියනවා මොකද්ද සප්ත සංවේග විහරණ කියලා ඔබ මේ බණ අහනින් ඔබ මේ බණ ටික අහගෙන ඉන්න හැබැයි මෙහෙම අහන්න ඕනේ ඔබ හැමෝම දැන් හිතන්න ඕනේ මේ බණ ටික කියන්නේ මට මහා සංවේග හතයි පුදුමේ කියන්නේ
වයෝවෘද්ධ අම්මෙකුට තාත්තෙකුට දරුවෝ හින්දා විඳින්න වෙන මේ මහා සංවේග හත විඳින්න නම් අඩුම තරමින් 70වත් පයින්ට ඕනේ ඔබට 70වත් පයින්ට ඕනේ දැම්මෙන්නේ නැහැ ඒවා ගෙවල් වල ඉන්න වයසට ගිය අම්මට තාත්තට අඩුම තරමින් පොල් බෑවක්වත් ගා ගන්න පුළුවන් නම් රෙදි ටික හරි කොහේ හරි තලලා හොදලා දෙන්න පුළුවන් නම් ඉස්කෝලේ යන මුණුබුරා මිනිමිරිය හන්දියට ගිහින් එක්කෙන්ට පුළුවන් නම් හාල් හුණ්ඩුවක් හරි ගරලා ලිපේ තියා ගන්න පුළුවන් නම් ඔය සංවේගෙන්නේ නැහැ ඔය ටිකත් බැරි වෙන්න ඕනේ වැඩේ බලන්න ගෙවල් වල ඔය ටිකත් බැරි වෙන්න ඕනේ මොනවාවත් බැරි ගහිච්ච කාලෙටයි සප්ත සංවේග විහරණ එන්න පටන් ගන්න. මොනවා හරි gedara දෙයක් කරගන්න පුළුවන් තාක්කල් ඕවයින්නේ නෑ. බැරිම ගහෙන්න ඕනේ. ඔබ දැන් මේ බණ ටික අහන්න ඕනේ මෙන්න මෙහෙම. හැමෝම අහන්න ඕනේ මේ පුංචි අය තරුණ අය වැඩිහිටි ඔබ කොමලා. බණ අහන්න ඕනේ මෙන්න මෙහෙම. මට දැන් වයස 70යි මගේ දරුවෝ මට මෙහෙම කළොත් කියලා හිතාන බණ අහන්න ඕනේ. පුළුවන් වෙන්නේ හැමෝම හිතන්න කොහමද? මට වයස 70යි මගේ දරුවෝ මට මෙහෙම කළොත් කියලා හිතාගෙන මේ බණ ටික අහන්නකො. ඔබ ඔබත් කවදා හරි නාකි වෙයි නේද? ඔබ ඔබටත් ඔබත් කවදා හරි දවසක 70 75 වෙනකොට ඔබට කන් ඇහෙන්නේ නැති ඇස් පේන්නේ නැති යනේන වාරු නැති ඉඳගත්තුත් නැගිට ගන්න බැරි නැගිට්ටුත් ඉඳ ගන්න බැරි කාලයක් ඔබටත් එනවා ඔබටත් එනවාමයි අද ඔබ මේ ලෝකේ රටේ ඇවිල්ලා බලවත්ව ජීවත් වුණත් ඔබටත් එනවා බැරි ගැහෙන දවසක් බැරිම ගැහෙන දවසක් ඔබ දැන් බණ අහන්න ඕනේ මට දැන් වයස 70යි මගේ දරුවෝ මට මෙහෙම කළොත් එහෙම හිතාගෙන ඔක්කොම ළමේ බණ ටික අහන්නකො බණ ටික හරි දැන් වයස කොහමද කීයද වයස ඉතින් ඔක්කොටම කීයද ඔව් එහෙම පේනවා හා එහෙම පේනවා ඔක්කොටම වයස දැන් 70යි දැන් ඔබ හිතන්න ඔබට වයස 70යි දැන් බෑ ඔබට ඈ දැන් බෑ ඕ මානේ තියා කඩපිලටවත් බෑ හොද්දටම බෑ කන් ඇහෙන්නෙත් නැහැ ඇස් පේන්නෙත් නැහැ වාරුත් නැහැ නැගිට ගත්තොත් ඉඳ ගන්නටත් බෑ ඉඳගත්තුත් නැගිට ගන්නටත් බැරි බැරිම කාලේ ඔන්න දැන් ඔබට ඇවිල්ලා ඔබට ඇවිත් ඔබට ඇවිල්ලා බෑ බැරිම ගැහිලා ඉන්නවා ගෙදර ඈ බැරිම ගැහිලා බැරිම ගැහිච්ච කාලේ දැන් ඔබට වයස 70යි එදාට ඔන්න එනවා ඔබට සප්ත සංවේග විහරණ එන්ට පටන් ගන්නවා ඔබට බණ ටික අහමු මට වයස 70යි ඊළඟට මගේ දරුවෝ මට මෙහෙම කළොත් කියලා හිතා පින්වත් මෑණිවරුනි පියවරුනි වයෝ වෘද්ධ වූ මවකට පියෙකුට දරුවෝ හින්දා විඳින්ට වෙන පළවෙනි මහා සංවේගය එක බලන්නකෝ බුදුහාර කියලා දෙනවා වයෝ වෘද්ධ වූ අම්මා තාත්තා දරුවෝ ඉදිරියේ යාදින්නෙක් යාදින්නියක් වීම එක මොකද්ද වයෝ වෘද්ධ වූ අම්මා තාත්තා දරුවෝ ඉදිරියේ යාදින්නෙක් යාදින්නියක් වීම පළවෙනි මහා සංවේගය අම්මෙකුට තාත්තෙකුට මැරෙන වෙලාවෙවත් අමතක වෙන්නේ නැති දරුවෝ හින්දා විඳින්ට වෙන පළවෙනි මහා සංවේගය දැන් මේක කොහොමද වෙන්නේ යාදින්නෙක් යාදින්නියක් වෙන එක
කොහමද වෙන්නේ? ඈ දැන් වයස කොහමද? 70යි. දැන් ඉන්නවා ගෙදෙට්ට වෙලා. බැරිම ගැහිලා. හරි ගැහිලා ඉන්නවා. අතේ සත පහක් නැහැ. අත්ත පහ අතේ නැහැ. ඔළුවට දාන්න තෙල් ටිකක් ගන්නවත් සත පහක් රුපියල් 10ක් නැහැ අතේ. දුම් කල නැට්ටක් ගන්න රුපියල් 5ක් 10ක් නැහැ. දැන් නැහැ ළඟ සල්ලි. බොම දුප්පත් වෙලා. මොනාවත් නැහැ. නාකි වෙනකොට අය ණයට දෙනවද කවුරුවත් දෙනවද නාකි අයට නෑ මොන නේද ඕක අද දවල් දින රෑ වෙනකොට හොක් ගාලා පණ ටික ගියොත් එහෙම දෙන්නේ නෑ ණයට ඉල්ල ගන්න කෙනෙක් නෑ ඔළුවට දාන්න තෙල් ටිකක් නෑ ගෙදර හරි බෙහෙත් තෙල් කුප්පි අරන් ගිහිල්ලා ලිබ්බොක්කේ තියනව ඇද කරලා අඩියටවත් බින්දුවක් එකතු වෙන්නේ නැතෑ කියලා පොල් තෙල් බෝතලේ අරන් ගිහිල්ලා අවුවේ තියනව ඇල කරලා අඩියටවත් එකතු වෙන්නේ නැත ඇචුට්ටක් කියලා. එහෙමවත් නැහැ. අතේ සත පහ නැහැ. දෙන්නා 17 කල්පනා කර කර ඉන්නවා මොකද ඈ කරන්නේ දැන් කියලා. බැරිම තැන ඔබ ඔමේ අම්මලා ඔබ අම්මා බැරිම තැන අම්මා යනවා කොහෙටද යන්නේ? ලොකු පුතා ළඟට පොඩි පුතා ළඟට ලොකු දුව පොඩි දුව ළඟට යනවා. අම්මා ගිහිල්ලා ලොකු පුතා පොඩි පුතා දුව ළඟට ගිහිල්ලා එක පාට සල්ලි ලේනද නෑ එක පාට இல்லන්නේ අම්මා ගිහින් ඔබ ලොකු පුතා ළඟ පොඩි පුතා ළඟ ලොකු දුව ළඟ නේද කැරකි කැරකි ඉඳලා පුතාගේ ಗುಣ කියලා යේලිගේ ಗುಣ කියලා දරුවෝන්ගේ ಗುಣ කියලා ඉතින් කැරකි කැරකි ඉඳලා ඕක කොහොමද இல்லන්නේ පුතුම බයෙන් නේද කොහොමද ඉල්ලන්නේ මේ මගේ අප්පා මගේ පුතා කේන්ති ගන්න එපා මගේ අප්පා මම මෙව්වා කිව්වා කියලා අනේ පුතේ ඔළුවට දාන්නවත් බෙහෙත් තෙල් ටිකක් ගෙදර හරියේ නැහැ ඕන් තාත්තගේ ක්ලිනික් දවස ලඟ වෙලා ගෙදර හරියේ සත පහක් නැහැ මගේ අප්පා මේ කීයක්වත් නැති වෙයිද දන්නේ නැහැ නේද මගේ පුතා ළඟ කියලා පුදුම බයෙන් අහන්නේ අම්මා පුදුම බයෙන් අහපු ගමන් ලොකු පුතා පොඩි පුතා ලොකු දුව මොකද කියන්නේ මොන කරුමයක් අම්මා මේක කන්ට දෙන්නත් ඕන අඳින්න දෙන්නත් ඕන බෙහෙත් අම්මාද මට මේ දීලාද අම්මා ඉල්ලන්නේ අර මට මේ යහමින් දීලාද ඒක පුදුම කරුමයක් අම්මාද ඉස්සර වගේ සර කොල්ලගේ ඉස්සර වගේ නෙවෙයි විදමයි ඉස්කෝලේ යවන්න ඕන පන්ති කාත්තු ගෙවන්න ඕන බස් වලට ගෙවන්න ඕන කන්ට දෙන්න ඕන අම්මා මේ මම හම්බු ගන්න තනියම සර කොල්ලගේ සර අම්මා බයිනවද නෑ අම්මා බයින් නෑ අම්මා කරබාගෙන යනවා යන්න අම්මා ඇවිල්ලා යා දින්නියක් වගේ අතපෑව පුතාට අතපෑව දුවට අතපාන දුන්නද නෑ අතපාන වල දුන්නේ නෑ බැලලා එලෙව්වා අම්මා බයිනවද නෑ අම්මා කරබාගෙන යනවා කාමරේට යනකොට උපාසක මහත්තයා ඉන්නවා ඇඳේ වාඩි වෙලා සැමි අහනවා ඔබෙන් මොකද කොල්ලා කීයක්වත් දුන්නද කියලා කෙල්ල දුන්නද කීයක්වත් අම්මා බයිනවද ඒත් බයින්නේ අම්මා මොකද කියන්නේ මේ කොල්ලට කරදරයි වගේ මේ දවස්වල නී ඔන්නෝ කියන්නේ නැහැ ඒක දවසක් බෙහෙත් බිව්වේ නැහැ කියලා මැරෙන්නේ නැහැ ඔන්නෝ හිමු අතට කීයක්වත් හම්බෙච්ච දවසක ඔන්නෝ බෙහෙත් ටික අරගමු ගිහිල්ලා ඔබ දෙපළ කරබාගෙන වාඩි වෙනවා කාමරේ වාඩි වෙනවා පුතා ළඟට දුව ළඟට ගිහින් අම්මා තාත්තා අත පෑව යාදින්නෙක් වගේ යාදින්නියක් වගේ කීයක් අර ඉල්ලුවා දුන්නේ නැහැ ඔබට ඔබේ දරුවෝ ඔහොම කළොත් ඔබට මේ මෙහෙම හිතෙන්නේ නැති වෙයිද ඔබට පුතේ උඹලා පුංචි කාලේ අපි උඹලට ඕම කරේ නැහැ බලා කීයක්ද පුතේ අපෙන් ඉල්ලුවේ රටට ලෝකෙට හරි ණය වෙවි අපි උඹලට දුන්නා නාකි වෙලා බැරි ගහිච්චි අපිට ඇයි මයි පුතේ උඹලා මෙහෙම කරන්නේ කියලා හිතෙන්නේ නැති වෙයිද හිතෙන්නේ නැති වෙයිද හිතෙනවා හිතෙනවා එන් ඒ හිතන වෙලාවට ඇති වෙන ගින්දර තමයි පළවෙනි මහා සංවේගය පළවෙනි මහා සංවේගය අම්මයි තාත්තයි වයෝ වෘද වූ කල දරුවෙකුට ඇවිල්ලා අතපානකොට කිසිවක් නොදී බැනලා එලවනකොට
ඒ පපුව ඇවිලෙන ගින්දරලු පළවෙනි මහා සංවේගය එක ඔබේ දරුවෙක් ඔබට හොම කළොත් කවදා හරි මතක් කරන්න ඒ දුක මැරෙන කන්වත් ඔය පපුවෙන් යන්නේ නැහැ මගේ කොල්ලා මට මෙහෙම කළා කියලා ඒ ගින්දර යන්නේ නැහැ වයෝ වෘද්ධ වූ මවකට පියෙකුට දරුවෝ හින්දා විඳින්ට වෙන පළවෙනි මහා සංවේගය මොකද්ද දරුවෝ ඉදිරියේ අතපාන කොට කිසිවක් නොදී බැනලා එළවන කොට මේ පපුව ඇවිලෙන ගින්දරලු පළවෙනි මහා සංවේගය එකයි මතක තියාගන්න ඕන දෙවෙනි මහා සංවේගය පින්වත් මව්පිය වරුනි වයෝ වෘද්ධ වූ මවකට පියෙකුට දරුවෝ හින්දා විඳින්ට වෙන දෙවෙනි මහා සංවේගය වයෝ වෘද්ධ වූ අම්මා තාත්තා සිය නිවස තුල හිඟන්නේක් හිඟන්නියක් වීම දෙක තමන්ගෙම ගෙදර හිඟන්නේක් හිඟන්නියක් වෙන එක කොහොමද වෙන්නේ මේක දැන් දෙන්නා ඉන්නවා දෙන්නා දැන් ඉන්නවා දැන් බැරිම ගහිලා බෑමයි ඔබ ඔබට මෙහෙම වුණොත් කියලා අහන්න ඕන දැන් දෙන්නා ඉන්නවා ගෙදර බැරිම ගහිලා දැන් ඇස් පේන්නෙම නෑ කන් ඇහෙන්නෙම නෑ ලෙඩ එහෙම් එල්ලි වෙනකන් තාත්තා කහිනවා 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 තාත්තා ඔබ ඉවරයක් නෑ කහිනවා කහිනවා කාරණවා කියලා ගහනවා තාත්තා නතර කරපු තැනදලා අම්මා පටන් ගන්නවා කහින්ට කහිනවා කහිනවා නා නේද නාක්කුණා මින්ට එපෑ කහින්නේ නැතු මොනවටද කහින්නේ නේද නාක්කුණාම අය හොඳට ඉන්න එපෑ පුදුම වදයක් දෙන්නේ එහෙන් දෙන්නා පොල් තෙල් ඔළුවේ ගාගෙන ඉන්නේද දන්නවනේ හැටි කියවල නේද පොල් තෙල් නාලා දෙන්නා එහෙන් මුඩු ගඳ එහෙන් කාරණවා කෙල ගහනවා මල මුත්‍රා වෙනතර දන්නේ නැ පුදුම වදයක් ඔබ දෙපළගෙන් ඔබෙන් පුදුම වදයක් දරුවොන්ට ලොකු පුතා පොඩි පුතා දුක දුවල් පොඩි දුව ගෙදර හවසට ආපු වෙලේ ඉඳලා ගෙදර ප්‍රශ්න ඇයි ලොකු පුතා පොඩි පුතා ආපු වෙලාවේ ඉඳලා චෝදනා නෝනගෙන් මොකද කියන්නේ මොන කරුමයක්ද මිනිස්සුයෝ මම මේ ගෙනත් ආපු අපාය බලනවාකෝ වර මහ ජෝඩුව දෙන වදයක් අපිට බුදුම ජරාවග්නේ කරන්නේ සුද්ධ කරනවා කරනවා ඉවරයක් නැහැ ඒ අස්සේ දරුවෝ රින්ගන්නේ අත්තම්මා කියන්නේ ඒ අස්සටමයි ගිහින් ළමයිට අත් ලෙඩ මම යනවා යන්තොලුව හැරිච්ච ඇතේ මේ ළමයි දෙන්නත් තරම් නමුසේ මාව ගෙනත් දැම්මදාම බැනු යුද්ධයක් ගෙදර යුද්ධයක් ඇත්තට නේද ඉන්න බෑ නාක්කුණාම ලස්සනට දරා කරන්න නැතුව ගෙවල් බුදුම වදයක් දෙන්නේ ඔබ ඔබ අහන් ඉන්න බැරිම තැන ලොකු පුතා පොඩි පුතා ලොකු දුව මොකද කියන්නේ යනවා අම්මලා කරතා ගිහින් මොකද කියන්නේ අම්මා මොකද්ද අම්මා මේ දෙන වදේ මේ ගෙදර ඉන්න මිනිස්සුන්ට මේ තාත්තත් එක්ක මොන පුදුම කර්මයක් නේ මේක මේ ගෙදර ජරා කරනවා කියන එකේ කෙලවරක් නෑ අපිටත් තියෙන්න බෑ සනසිල්ලක් සර කොල්ලගේ කෑ ගහලා කකුල පොළවේ ගහලා ලොකු පුතා පොඩි පුතා මොකද කරන්නේ ගේ එහා පැත්තේ තියෙනවා පරණ ගබඩා කාමරයක් වැසිකිලියක්කුත් තියෙන ඒ පැත්තේ ගබඩා කාමරේට පොඩි මේසයක් පුටුවක් ඇඳක් දාලා දෙන්නගේ අත් දෙකෙන් ඔබගේ අත් දෙකෙන් අල්ලගෙන එක්ක ගිහිල්ලා නතර කරනවා පිටිපස්සේ ගබඩා කාමරේ නතර කළ මොකද කියන්නේ අම්මා මේ තාත්තා ආ ලැට් එකක් තියෙනවා ඕනෑ දෙයක් ඕනින්ට මේ පැත්තට වෙලා මට පව් පුරවන්න නම් එන්න එපා ඉස්සරහට මේක පුදුම කර්මයක්නේ මේක සුද්ධ කෙල්ලිවරෙකුත් නෑ ජරා කෙල්ලිවරෙකුත් නෑ මට කනක් ඇහෙලින්ටත් නෑ අම්මා මම දන්නවනේ මගේ හැටි ආ ලැට් එකක් තියෙන ඔය පැත්තේ ඕන් කාමරේ තියෙනවා කන්ට ගෙනත් දෙන්නම් මේ පැත්තට ඕන් දැකෝනින්ට දෙන්න මොන කර්මයක්ද මේක නේද සැර ඔබ බයින්නවද පුතාට ලොකු පුතාට පොඩි පුතාට ලොකු බයින්නවද නෑ ඔබ බයින්නේ නෑ ඔබ දෙපළ අර ගබඩා කාමරේ වාඩි වෙන අලුත් ජීවිතේ වාඩි වෙලා ඔබ දෙපළ මොකද කියන්නේ මේ අර කියන්නේ ඇයි මොන තරම් වදයක්ද අපි දෙන්නා දෙන්නේ ඔය දරුවොන්ට සුවල්ප ජරාවත් අර පොඩි එවුන්ට අනේ අනික අපි දෙන්නා අය මහ කාලයක් ඉන්න එකක් යත් තව ඕනම් මාස තුනක් හතරක් ඉඳී අපි දෙන්නා ඔන්න ඔය ඉන්න ටිකේ මේකටලා ඉමු මැරෙන ටිකනේ
දෙන්නා හිත හදා ගන්නවා ඔබ දෙපළ හිත හදා ගන්නවා දෙන්නා ගබඩා කාමරලා කල්පනා කරනකොට ඔබට මේ මෙහෙම හිතෙන්නේ නැති වෙයිද ඔබට පුතේ උබලා පුංචි කාලේ ඔහම නෙවෙයි පුතේ කෙවල් දරා කරේ ඔහම නෙවෙයි මේ හොදනවා මේ තියනවා මේ ජරා කරනවා ඉහේ කරේ ඉඳලා පුතේ උඹලා අපිව ජරා කළේ අපිව ජරා කළේ ඒ විතරක් නෙවෙයි මේ නාකි වෙච්චි අම්මගේ උරිස් පතු රිදෙනවා පුතේ තාමත් උඹලගේ රෙදි දිය ගහලා උඹලගේ කලිසම් කමිස දිය ගහලා උඹලා ජරා කරපු කොට්ට මෙට්ට දිය ගහලා මේ නාකි වෙච්චි අම්මගේ තාමත් උරිස් පතු රිදෙනවා පුතේ උඹලා ඔහම නෙවෙයි කිවල් ජරා කරේ ඇයි පුතේ මේ නාකි වෙච්චි අපිට උඹලා මෙහෙම කරන්නේ කියලා ඔබට හිතෙන්නේ නැති වේද ඔහම කරොත් දරුව ඔබට හිතෙනවා ඔබට හිතෙනවා ඒ හිතෙන වෙලාවට ඇති වෙන ගින්දරලු දෙවෙනි මහා සංවේගය අනේ මගේ දරුවෝ මට මෙහෙම කරානේ කියලා අම්මෙක්ගේ තාත්තෙක්ගේ පපුවෙන් ඔය ගින්දර යන්නැල්ලු මැරෙනකන්වත් ඔබට දරුවෙක් කොහම කළොත් දෙවෙනි මහා සංවේගයලු වයෝ වෘද්ධ වූ අම්මා තාත්තා සිය නිවස තුල හිඟන්නේ හිඟන්නියක් වෙන එක දෙක ඔබේ දරුවෝ ඔබටම කරොත් ඒ ඇති වෙන ගින්දර එදාට ඔබට දැනේ දෙකයි තුන්වෙනි මහා සංවේගය පින්වත් මැව්පිය වරුනි බුදුහාඳුරු කියනවා වයෝ වෘද්ධ වූ මවකට පියෙකුට දරුවෝ නිසා ඇතිවෙන තුන්වෙනි මහා සංවේගය තුන මොකද්ද දරුවෝ හින්දා මවකට පියෙකුට ඇතිවෙන තුන්වන සංවේගයේ දක්වමි එකම ගෙදර එකම කුස්සියේ දරුවොත් එක්ක වයෝ වෘද්ධ වූ අම්මයි තාත්තයි බත්තැලි දෙකක් උයා ගන්නට වෙන එක එකම ගෙදර එකම කුස්සියේ එකම ලිපේ දරුවෝයි දෙමාපියෝයි බත්තැලි දෙකක් උයා ගන්නට වෙන එක තුන්වෙනි මහා සංවේගය තුන මේ කොහොමද වෙන්නේ මේක පවන ගෙවල් වල අම්මා තාත්තලා ඉන්නවා එකම ගෙදර එකම කුස්සියේ දරුවෝ වෙනම උයන් කනවා අම්මයි තාත්තයි වෙනම උයා ගන්නවා එහෙම තැන් කොච්චරද ලංකාවේ කොච්චරද කොයිතරම්ද එක උපාසක අම්මා කෙනෙක් උපාසක මහත්තයත් එක්කෙනම සිල් ගන්නට මේ උපාසක අම්මා අවුරුදු 90ක් පැනලා මුන්ද සිල් ගන්නට එනකොට හැමදාම ගේන ඉස්කිරිඤ්ඤා පන්සල උදේ තත් ඉස්කිරිඤ්ඤා දවල් තත් ඉස්කිරිඤ්ඤා ඒක තමයි ගේන්නේ දානෙට දවසක් මං ඇහුවා අනේ උපාසක අම්මා මොකද අප්පා ඉස්කිරිඤ්ඤා උස්සන් එන්නේ බත් ටිකක් ගේන්න බෑ දාල් ටිකක් හදාගෙන ඉන්න බෑ ඇයි දාන් ටිකක් ගේන්නේ නැත්තේ කියලා හදවගෙන මුන්දා කියනවා අනේ අපේ හාමුදුරනේ කවුද අපේ හාමුදුරනේ අපිට දාන්නේ දෙන්න ඉන්නේ අපිට කවුරුත් දෙන්න නැහැ අපේ හාමුදුරනේ අපිට කවුද ඉන්නේ මං ඇහුවා අයිය අර ගෙදර ඉන්නව නේද කුරු හරක් විතර කෙල්ලෝ දෙන්නේ කුයන් නැද්ද කියලා නේ අපේ හාමුදුරනේ ඉන්නවා තමා ඉන්නවා අනේ අපේ හාමුදුරනේ අපි දෙන්නා වෙනව කන්නේ අපේ හාමුදුරනේ ඔවුන් අපිට දෙන්නේ නැහැ අනේ අපේ හාමුදුරනේ අපි දැන් අවුරුදු ගානක් මායෝයි ලොකු පාසක මහත්තයා දෙන්නම 90 පැනලා අපි දෙන්න අපේ හාමුදුරනේ ඔය හාල් හුණ්ඩු භාගයක් විතර ලිපේ තියාගෙන කොළමැල්ලුමක් හරි ඔය හදාගෙන අපේ හාමුදුරනේ අපේ බත්තැලිය ගන්නවා අපේ කාමරේට අපේ බත්තැලිය අපේ හාමුදුරනේ කාමරේට ගත්තර පස්සේ තමයි අපේ දුවලා පුතාලා බෑල්ලා යේල්ලා උයන්ඩ පටන් ගන්නෙ අනේ අපේ හාමුදුරනේ ඔය අපේ කෙල්ලෝ අපේ ඔය බෑන්ලාගේ යේල්ලා කුස්සියේ උයනවා අපේ හාමුදුරනේ සුවඳේ බෑ අපේ හාමුදුරනේ සුවඳයි උයනවා පමණක් වෙලාට අපේ හාමුදුරනේ මට ගිහින් පිගාන අල්ලන්න ඉතර මේ මේකට චුට්ටක් බෙදපන්කෝ කියලා අනේ අපේ හාන්නේ වුන් දෙන්නේ නැහැ හාමුදුරනේ අපිට ඉල්ලවොත් එහෙම ගිහින් අපේ හාමුදුරනේ සමහර දෙයි දුන්නත් අපේ හාමුදුරනේ පව්වදා උදේ ඉඳලා ගම පුරාම ඔක කියාපානෝ අපේ හාමුදුරනේ ඔය මහා ජෝඩුවට අපි තමයි කන්ට දෙන්නේ කියලා ඔය කunu කතා අහනවට වැඩිය හොඳයි අපේ හාමුදුරනේ තියෙන දේ අත් අම්බල ගන්නවා කාමරේට අනේ අපේ හාමුදුරනේ වුන් අපිට දෙන්නේ නැහැ
අපි දෙන්නා වෙනම උපදීෙන් දෙයක් සම්බ කර කන්නේ අපේ හඳුනේ මුන්දා කියනවා අපිට මුන්දා කියනවා ඔබේ දරුවෝ ඔබට ඔහම කළොත් අම් ඔබ ඔබ හාල් හුන්නු භාගයක් ලිපේ තියාගෙන උයාගෙන කොළමැල්ලුමක් හරි හදාගෙන බත් මුට්ටිය කාමරේට අරගෙන උගුරෙන් පල්ලෙහාට ගිලෙන්නේ නැති බත් කටවල් ගිලගන්ට ඔබ කාමරේ දඟලනකොට වතුර බිබී දඟලනකොට දුවලගේ පුතාලගේ කාමරෙන් බදිනවා උයනවා තෙම්පරාදු කරනවා සුවඳ එනවා කටට කෙල උනනවා හැබැයි ඔබට දෙන්නේ නැහැ ඔබ තෙම්පරාදු කරන සද්දේ ආගෙන ඉන්නවා තෙම්පරාදු කරන සුවඳ එනකොට ඔබේ සැමියා කියා යෝ කරෝල බදින්නේ ඔය ඔය ලූණු බදින්නේ ඕ සුවඳ හැබැයි ඔබට දෙන්නේ නැහැ දෙන්නේ නැහැ එයාලා තනියම කනවා ඔබ උගුරෙන් පාතට යන්නේ නැති බත්කටවල් ගිලගන්ට දඟලනකොට ඔබට මෙහෙම හිතෙන්නේ නැති වෙයිද මෙහෙම පුතේ උඹලා පුංචි කාලේ අපි උඹලට ඕම කරේ නැහැ කටට රසට පුතේ උඹලට අපිට මොනවද හම්බ වුනේ දුම් මැස්සේ හරි හංගගෙන තියන් ඉඳලා ඉස්කෝල් ඇරලා එනකන් ඉඳලා පුතේ අපි උඹලට දුන්නා උඹලට මතක නැද්ද මොනවාරි හම්මුනොත් දුම් මැස්සේ හරි හංගලා තියලා ඉස්කෝල් ඇරලා ආපු ගමන් උඹලට දුන්නා මම දුන්නා එහෙම නාකි වෙල බැරි ගහිච්චි අපිට ඇයි පුතේ උඹලා මෙහෙම කරන්න කියලා ඔබට හිතෙන්නේ නැති වේද නොදී කනකොට ඒ වෙලාවට ඇති වෙන ගින්දරලු කීයද තුන්වෙනි මහා සංවේගය තුන එක ගෙදර දරුවෝයි දෙමාපියෝයි බත්තලි දෙකක් උයාගෙන කන්ට වෙන එක තුන්වෙනි මහා සංවේගයලු තුන ඔබේ දරුවෝ ඔබටම කරොත් ඒ ගින්දර නිවෙන් නැල්ලු මැරෙන මොහොතේවත් මැරණේවත් තුනයි පින්වත් මෑණි වරුණි හතරවෙනි මහා සංවේගය හතර වයෝ වෘද්ධෝ මවකට පියෙකුට දරුවෝ හින්දා විඳින්ට වෙන හතරවෙනි මහා සංවේගය හතර මොකක්ද හොඳයි දැන් වයස කොහමද තවත් 70 දැන් 74යි ඇති දැන් 70 තවත් 70ක් කියනවා දැන් හොදටම බෑ හොද්දටම බැරි ගැහිලා දැන් ඉන්නවා පේන්නේ නැදින්න හැටි නේද බැරිම ගැහිලා දැන් කන් ඇහෙන්නෙත් නෑ පේන්නෙත් නෑ මල මූත්‍රා වෙන තරක් දන්නෙත් නෑ හොද්දටම බැරි ගැහිලා කොහෙද ඉන්නේ දැන් ඉන්නේ කොහෙද ගබඩා කාමරේ යහපත් කාමරේ ඉන්නවා දැන් දෙන්නා ඔබ දෙපළ ඉන්නවා දැන් බැරිම ගැහිලා දෙන්නට හොද්දටම බෑ වාඩි වෙලා ඉන්නකොට දෙන්නා ගියේ ඉස්සරහ පැත්තෙන් ඇහෙනවා සින්දු දාලා උයනවා බදිනවා තෙම්පරාදු කරනවා පිගංකෝප්ප හොදනවා hina වෙනවා ඇහෙනවා ගියේ ඉස්සරහ පැත්තේ හැබැයි ඔබට යන්න තහනම් ඉස්සරහට ඇයි යන්න තහනම් කරා ඇයි යන්න තහනම් ගේජරා කරනවා ඔබ ගේජරා කරනවා මේ මහා තඩිගේ හැදුවේ කවුද? කවුද හැදුවේ? ලංකා බැංකුවේ ණය අරගෙන නේද? වෙන්ටෝ නෑ දේ වෙලා සති ණය අරගෙන ඕමාන් ඇවිල්ලා මේකේ පිච්චි පිච්චි ඉඳලා විඳපු බවය තඩිගේ හැදුවේ කවුද? ඔබ? ඔබ හදපුගේ. හැබැයි දැන් ඉස්සරහට යන්න දැන් තහනම්. තහනම් යන්න. ගේජරා කරනවා කියලා. ඒ ඉස්සරහා පැත්තේ ඇහෙනවා මහා ලොකු උත්සවයක්. හතරවෙනි සංවේගය හතර එනවා. වයෝ වෘද්ධෝ අම්මට තාත්තට අලුත් ඥාතීන් හඳුන්වා නොදෙනකොට ඇතිවෙන වේදනාව. හතර. වයෝ වෘද්ධෝ අම්මට තාත්තට අලුත් ඥාතීන් හඳුන්වා නොදෙනකොට ඇතිවෙන වේදනාව. කොහොමද වෙන්නේ මේක? දැන්ගේ ඉස්සරහා පැත්තේ ඇහෙනවා මහා සද්ද සින්දු දාලා නටනවා උයනවා. දැන් ඔබ ඉන්නවා ඉඳගෙන අර කාමරේ. දෙන්න කතා වෙනවා. මොකද කතා වෙන්නේ? අද මොකක් හරි තියෙන වගේ ඉස්සරහා පැත්තේ. මොකක් හරි තියෙනවා.
පේන්නේ නැද්ද? උයනවා සුවඳක් තේනවා සද්දෙත් ඇහෙනවා මොකක් හරි තියෙනවද ඉස්සරහ දෙන්න කතා වෙනවා යන්ට බෑනේ ලොකු පුතා පොඩි පුතා තහනම් කරා ටික වෙලාවක් යනකොට ඒ ලොකු පුතා එනවා ලොකු පුතා ලොකු දුව පොඩි දුව එනවා කාමරේට ඇවිල්ලා මොකද කියන්නේ අම්මා මේ තාත්තා මේ කල් නැතුව කියලා යන්ට ආවේ ඈ දෙන්නට ඔබට කියනවා අර වැදගත් මිනිස්සු කට්ටියක් එන්නේ මට විදිලැජ්ජහ කරන්න විතරක් නම් එන්න එපා ඉස්සරහට එන්නම් එපා දැන් ඔය දෙන්නගේ වැඩේ මර ලැජ්ජහ කරන එකනේ ගේන දෙයක් කණ්ඩ ගෙනත් දෙන්නම් පස්සේ ඇවිල්ලා නම් අහු වෙන්න එපා මම දැන් සැර සැර ලොකු පුතාගේ පුටි පුතාගේ අද කවුද එන්නේ ගෙදෙට්ට අද එනවා පුතා බැඳපු දුවලගේ අම්මල තාත්තලා දුව බැඳපු පුතාලගේ අම්මල තාත්තලා එනවා ගේවලන්ට එනව නෑ යොයන ඒ මිනිස්සු ඔබ වගේ දේ මිනිස්සු නේද ඔබ ඒ කාලට කුදු වෙලා නාකි වෙලා වැරහැලි වෙලා අඳින්න එකක් හරියට නැහැ විසික්කවි යන්නේ ඒ මිනිස්සු එහෙමද පුතා බදපු දුවලගේ අම්මල තාත්තලා එහෙමද උඩ රට මැණිකෙලා නිලමෙලා සාරි ඇඳලා ඔසරි ඇඳලා හොල්ලට විතර මාල කරේ දාගෙන හවඩි හත අටක් තියලා කොණ්ඩා බැඳගෙන ටයිකෝ දාගත්ත නිලමෙලා මැණිකෙලා ඔබ වගේද මේ නාක් වෙලා කුදු ගහිලා ඉන්න සර පොඩි පුතා ලොකු පුතා කියලා යනවා ගින් ආයෙත් එනවා එන මොකද කියන්නේ මේ අම්මා මේ තාත්තා මේ කිව්වේ නෑ කියන්න එහෙපා පස්සේ ඈ දන්නවනේ මගේ හැටි කියලා යන්නේ කියලා යන්නේ කියලා ගියාට මොකද උපාසක අම්මා මේ අම්මා උපාසක අම්මලා නලියනවා කවුද කියලා බලන්න නලියනවා දැන් උපාසක අම්මා හොරෙන් යනවා මේ ඔබ හොරෙන් ගිහිල්ලා බලන වගේ ඉස්සරහ පැත්ත කිව්වා ඇත්ත තමා සාරි ඇඳපු ඔසරි ඇඳපු උඩ රට මැණිකෙලා ටයිකෝ දාපු නිලමෙලා අත් දෙක ප්‍රතිපස්සට බැඳගෙන එහාට යනවා මෙහාට යනවා හරි උජාරුවෙන් කවුරු හදපු ගෙදරද ඔබ හදපු ගේ හැබැයි ඔබට යන්න තහනම් ඔබ හොරෙන් බලලා එනවා උපාසක මහත්තයා ඉන්න කාමරේට. ඇවිල්ලා මොකද කියන්නේ? "පියප්පා කොල්ලා කිව්ව ඇත්ත තමා. අපිට කිට්ටු කොරන්ටවත් බෑ. වැද්දගත් මිනිස්සු වගේ. කොහෙද අපිට ඇඳුමක්වත් තියෙන එකක් ඔය අස්සට යන්න. ඈ ඔන්න ඔය ගෙනපු දෙයක් පස්සේ ගෙනද්දී කන්ට. ඔය ඉමු මෙහාටලා. දෙන්නා හිත හදා ගන්න ඔබ දෙපළ. ඔබ දෙපළ හිත හදා ගන්නවා." හැබැයි කාමරේ වාඩි වෙලා ඉද්දී ඔබට මෙහෙම හිතෙන්නේ නැති වෙයිද මෙහෙම පුතේ උඹලා පුංචි කාලේ අපි උඹලට ඕම කරේ නෑ නෑයෝ ගෙදෙට්ට එනකොට උඹලා නාවලා පවුඩර් ගාලා හාපතව් වගේ තියන් ඉඳලා නෑයෝ ආවහම දෝතටම දුන්නා උඹලා හුරතල් කරන්ට අපි නෑයෝ එනකොට උඹලා කැලේට විසි කරේ හැංගුවේ නෑ නාක්කි වෙච්චි අපිත් ආසයි පුතේ ඔය අලුතෙන් එන මිනිස්සු ළඟට ඇවිල්ලා ඔය මිනිස්සුත් එක්ක කතා කරන්න ඔය මිනිස්සුත් එක්ක බත් කඩක් කන්න අපිත් ආසයි පුතේ නාකි වෙච්ච බැරි ගෙහිච්ච උඹලගේ අම්මටයි තාත්තරයි ඇයි පුතේ උඹලා මෙහෙම කරන්නේ කියලා ඔබට හිතෙන්නේ නැති වේද හිතෙනවා ඒ වෙලාවට ඇති වෙන ගින්දරළු හතරවෙනි මහා සංවේගය හතර වයෝ වෘද්ධ වූ අම්මා තාත්තාට අලුත් ඥාතීන් හඳුන්වා නොදෙනකොට ඇතිවෙන වේදනාව ඔබටම කරොත් ඔබට එදාට දැනෙයේ ගින්දරේ තරමයි දිමුල් කුඹුරේ හාමුදුරු කිව්වේ ඇත්ත තමා කියලයි හතරයි දෛවර කරම් බර පස්වෙනි මහා අසංවේගය පහ පහ වයෝ වෘද්ධ වූ මවකට පියෙකුට දරුවෝ නිසා ඇතිවෙන පස්වෙනි මහා සංවේගයේ බුදුහාඳුර කියනවා වයෝ වෘද්ධ වූ අම්මට තාත්තට දම් පිංකම් කරගන්ට සහය නොදෙනකොට ඇතිවෙන වේදනාව පහ ඒ ගින්දරත් නිවෙන්නේ ඇල්ලු මැරෙන මොහොත දක්වාවත් දම් පිංකම් කරගන්ට සහය නොදෙනකොට ඇතිවෙන වේදනාව කොහොමද මේක වෙන්නේ ඈ ඔබ දැන් දෙන්නා ඉන්නවා ගෙදර. කොහෙද ඉන්නේ දෙන්නා? කොහෙද ඉන්නේ දැන්? ඈ? ගබඩා කාව. ඉන්නවා දැන් දෙන්නා. ඈ?
මේ පාර පඩියෙන්වත් හදා ගන්න උන ගබඩා කාමරය. ඔව්. මේ සරි පඩියවත් යවන්න ගබඩා කාමරය හදන්න කියලා. දැන් දෙන්න ඉන්නවා ගබඩා කාමරේ. ඉන්නකොට දායක සභාවෙන් ඇවිල්ලා ගමේ පන්සලේ කතා කරනවා නෝනා මහත්තයා නැන්දා මාමා කියලා කතා කරනවා. කතා කරන දෙන්න ආයෙනවා එළියට. අනේ දායක සභාවෙන් ඇවිල්ලා පොතක් පෑනක් එහෙම අරගෙන. දායක සභාවෙන් මොකද කියන්නේ? අනේ මේ ලොකු හාමුදුරුමයි එන්න කිව්වේ මෙහාට. මේ සැරේ මේ වස්පින්කම තියෙනවා. අටපිරික රබ්බාර ගන්න පුළුවන්ද කියලා බලන්න ආවේ මේ නායක හාමුදුරුමයි කිව්වේ මෙහාට එන්න කියලා මහත්තයා නැන්දා කියලා. කියනකොට ගමේ මිනිස්සු දන්නව ඇයි ගෙදර තියෙන සංහතිය නේද? මිනිස්සු දන්නව ඇයි? දෙන්නා මූණෙන් මූණ බලා ගන්නවා දැන් මොකද ඈ කරන්නේ කියලා. අහනවා දැන් අටපිරික රක් කීයක් වෙනවද කියලා. රුපියල් 1000යි කියනවා. 1000යි කියනකොට තමා දෙන්නගේ හිස් මුල්ලකින් රත් වෙල යන්නේ. යප්පා මේ 1000 දෙන්නේ කොහෙන්ද කියලා. අත්ත පහ අතේ නැතුව දෙන්නා ඉන්නේ. 17 කල්පනා කරනවා. කල්පනා කරලා කරලා ලිව්වොත් දෙන්න නැහැ. නොලිව්වොත් ලැජ්ජාව. බැරිම තැන කියනවා කමක් නැහැ. එහෙනම් අටපිරිකරක් ලියා ගන්නකො කියලා. ලියලා යවනවා. දැන් රෑ වෙනකන් ඉන්නවා දෙන්නා. ඇයි ඒ? කියන්න එපාය. නේද කාටද? ලොකු පුතාට පොඩි පුතා කියන්න ඕනේ. දරුවෝ එනවා රෑ වෙන ලොකු පුතා පොඩි පුතා ලොකු දුවලා එනවා රෑවිලා. ආපු ගමන් අම්මා එක පාට කියලාද ගිහිල්ලා ඕක? නෑ. පාට කියන්නේ තීන් පුතා වටේ දුව වටේ නේද ලොකු පුතා පොඩි පුතා වටේ කැරකි කැරකි ඉඳලා 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 ඕන් කියන්නේ ඔක අනේ හරි වැඩේ මයි අප්පා ද පුතෝ ගමේ පන්සලෙන් ආවා නායක ආඳුරුමයි එවලා තියෙන්නේ අට වස්පින්කම කියලෝන් අටපිරිකරක් ගන්න පුළුවන්ද කියලා අහගෙන ආවා නායක ආඳුරුමයි මයි පාපා එවලා තියෙන්නේ මයි පුතේ කිගේ නේද කාර්ය බයෙන් කියන්නේ කියන්න කොටම මොකද කියන්නේ ලොකු පුතා පොඩි පුතා ආ දැන් අම්මා බාරගත්තද අර පිරිකරේ බාරගත්තද දෙන්න අම්මා මේ බාරගත්තා නම් දී ගන්නට මේක පුදුම කරුමයන්නේ කන්ට දෙන්නත් ඕන අඳින්න දෙන්නත් ඕන තව මතුර අට පිරිකරේකුත් බාර සර ඇත්තද නේද නාකුණා මහවල්ලාට පිරිකර වල්ලාය සර මොන කරුමයක් දම්මා මේක හම්බ කරන්න ඕනේ මම මම විතර දුක දන්නේ මමනේ කන්ට දෙන්නත් උන තව මදුර වටපිරිකන් ආමුදුරන්ට අම්මකෝ දෙන්නේ ආමුදුරත් පෑනයි කොලේ දීලා එවයි මමනේ දෙන්න උන්නේ පටන් ගන්නවා අය සර චරහ ලොකු පුතාගේ අම්ම බයිනවද නෑ ඔබ බයින්නේ නෑ ඔබ වාදක මා බයින්නේ නෑ කරබාගෙන යනවා අම්මා කරබනේ එදාට තමයි ලොකු පුතා ඔබගේ කනේ තියෙන කරාමුදේ ගැලවෙන්නේ දාට ඇයි කනේ තියෙන කරාමු දෙක රුපියල් 1000කට අල්ලපු ගෙදරහට හරිය දීලා රුපියල් 1000 බඳිනවා ගමේ පන්සලට ගමේ පන්සල රුපියල් 1000 බඳින මොකද ප්‍රාර්ථනා කරන්නේ මොකද ප්‍රාර්ථනා කරන්නේ ඕ මානින්න ලොකු පුතාට නිරෝගී සැප ලැබේවා ඕ මානින්න පොඩි පුතාට නිරෝගී සැප ලැබේවා කියලා එදාටත් ඔබ ප්‍රාර්ථනා කරනවා අම්මා කරාමු දෙක උකසට තියලා රුපියල් 1000 බඳිනවා පන්සලට බඳලා ප්‍රාර්ථනා කරනවා දරුවොන්ට නිදුක් නිරෝගී සැප ලැබේවා කියලා අම්මාට පිරිකරේ පූජා කරනවා එදාට තමා කරාමු දෙක ගැලවෙන්නේ ඈ මයි අම්මලා ওই කරාමු දෙකවත් පරිස්සම් කරගන්න ඕනේ වයෝ වෘද ඕකලේ දම්පින්කම් කරගන්න සහය නොදෙනකොට ඇති වෙන වේදනාව වයසට යනකොට අම්මෙක් තාත්තෙක් කොච්චර ආසද පිංකමක් කරගන්න කොච්චර ආසද ඔබ මතක් කරන්ටක ඔබේ අම්මා තාත්තා ඉන්නව නම් ඔබේ අම්මා තාත්තා ওই ළඟපාත ගෙවල් වල පිංකම් වලට යනවා නේද පුංචි අම්මලාගේ බාප්පලාගේ ලොකු අප්පලාගේ කියනවා පිංකම් ගෙවල් වලට පිංකම් ගෙවල් වලට ගිහින් එන අම්මා ගෙදර ඇවිල්ලා මතකද කියපුවා ඔබට කෝල් කරලා කියපුවා අම්මා ඇවිල්ලා මොනවද කිව්වේ? "පියප්පෝ බලන්න එපාය ලොකු අම්මලාගේ පින්කම අටපිරිකර 10ක්ද කොහොද පූජා කෙරුවා." ලොකු හාමුදුරෝ අනේ පුරා ජේරුව කියපු තරම් ලොකු අම්මගේ බාප්පගේ ලොකු තාත්තගේ ලොකු අම්මා පිපිරෙන්ට සතුට ලොකු අම්මට hina වෙලා හිටියා ඉතින් පූතානම කිව්වා නායක හාමුදුරුවොත් හොඳට ඕ කීයේ කී මතකද අම්මා කිව්ව ඔබට ඇවිල්ලා
අම්ම අයියෝම කියන්නත් ඇවිල්ලා. ඔහොම කියන්නත් ඇයි අම්මා තාත්තා. පුතේ මටත් ආසයි ඒ වගේ ආඩම්බර වෙන්න. මටත් පින්කමක් කරලා දීපල්ලා කියලා ඔය නොකියා කියාවේ ඔය මිනිස්සු. ඔය අහිංසක මිනිස්සු මැරෙනකම් පුළුවන් වුණාද අටපිරිකරක් පූජා කරලා දැන් හන්දක් දී ගන්න ඔය ඒ අත් වලින්. ඇතෙමුන්ට බැරි වුණා. ඔය ගෙදර ඇවිල්ලා නොකියා කිව්වේ මටත් ආඩම්බර වෙන්න දානයක් දෙන්න උදව් කරපල්ලා කියලා. අම්මා තාත්තා වයෝ වෘද්ධ වෙනකොට මතක තියාගන්න සියක් නමක් ගෙන්නලා ගෙදර දානයක් දෙනවා. හිතන්නකෝ. සියක් නමක් වඩිනවා. හැබැයි පොඩි කොල්ලා එන්නේ නැහැ. පොඩි පුතා එන්නේ නැහැ. අම්මට මතකේ තියෙන්නේ මැරෙනකන් සියක් නමක් ආපු එකද පින්කමට පොඩි එක ආපු නැති එකද මතක් වෙන්නේ සියක් නමක් ආපු එක නෙවෙයි අනේ මගේ පින්කමට ඕකා පොඩි එක ආවේ නැහනේ ලොකු කොල්ලා ආවේ නැහනේ තාත්තට මතක තියෙන්නේ ඕකමයි ලොකු එකී එහෙම නේ කියන්නේ මොළේ ලොකු එකී ආවේ නැහනේ පොඩි එකී ආවේ නැහැ ඕකී මගේ ඇරියානේ මයි පින්ක සියක් නමක් ආවත් වැඩක් නැහැ පුතා ආවේ නැත්තම් ඒක තමයි මැරෙනකන් හිතේ තියෙන්නේ අනේ ඕක මට කරපු දෙයක් කියලා ඒ ගින්දර නිවෙන්නේ නැහැ දම් පින්කම් කරගන්ට සහාය නොදෙනකොට ඇතිවෙන වේදනාව පහයි ඉවර කරමු දැන් තව දෙකයි හයවෙනි මහා සංවේගය වයෝ වෘද්ධ වූ මවකට පියෙකුට දරුවෝ නිසා ඇතිවෙන හයවෙනි මහා සංවේගය කියනවා වයෝ වෘද්ධ වූ අම්මා තාත්තා නිවසේ හුදෙකලා කර යන්නේක තනි කරලා යන්නේක කොහොමද මේක වෙන්නේ ඉක්මනින් කියන්න ඉක්මනින් කියන්න දැන් දෙන්නා ඉන්නවා කොහෙද ගබඩා කාමරේ ඉන්නවා දැන් දෙන්නා දැන් බෑ බෑම තමා දැන් දෙන්නට දෙන්නා ඉන්නකොට ස්පීකරෙන් ඇහෙනවා පන්සලේ අද ප්‍රසිද්ධ ආමුදුරු නමක් බලන්න වඩිනවා අද සූවිසි පින්කමක් තියෙනවා ස්පීකරෙන් ඇහෙනවා දෙන්නා කාමරේ ඉඳලා කතා වෙනවා යන්න පන්සල පැත්තේ අද කියලා එහෙන කාලෙකින් පන්සලට ගියේ නැ යන්න රෑවිලා කියලා දෙන්නා කතා වෙනවා ඔබ දෙපළ කතා වෙනවා කතා වෙලා රෑ 7ට සූවිසි තියෙන්නේ ලෑත්ති වෙන්නේ උදේ 7ට දෙන්නා හදිස්සිය දෙන්නා නාලා එහෙම සුදු සාරියක් හොයාගෙන ඕක අවුවේ දාලා සුදු සරමක් නැසනල් එකක් හොයාගෙන ඕක ගසා දාලා අවුවේ දාලා දෙන්නා උදේ ඉඳන් ලැහැත්තිය නාලා සුදු කොණ්ඩ පීරාගෙන මල් ටික කඩන්නේ දවල් 12ට විතර හදිස්සිය මල් ටික කඩාගෙන තරමිටි තරගෙන දෙන්නා දැන් දෙන්නා බලාගෙන ඉන්නව රෑ වෙනකම් ඇයි අවසර ගන්නට අවසර ගන්නට නාකුණා මෙහෙම ගියාගේද බෑ නාකුණාම ලොකු පුතාගෙන් පොඩි පුතාගෙන් ලොකු දුවගෙන් පොඩි දුවගෙන් අහන්න ඕනේ අවසර ගන්න ඕනේ දැන් ඔබ දැන් ඉන්නවා හැරබිටි දෙකක් තියාගෙන බලන් ඉන්නවා දෙන්න එනකම් උදේ ඉඳලා ලැහැත්ති උනේ ලැහැත්ති වෙන ගමන් ඔබ වාසක මහත්තයා ඔබ වාසක අම්මට කියනවා දැන් බලන්නවකෝ පන්සලට ගියාම මට අපේ නායක ආමුදුරෝ මං දැක්ක ගමන් දැන් අපේ ලොකු පාසක මහත්තයා කියන්නේ අයියෝ අය බේරෙන්ට හම්බ වෙන්නේ අද වයින කාලෙක ඉන්නේ අපේ නායක ආඳුරුන්ගෙන් අද උන් කියලා මෙයා දැන් බලන් ඉන්නවා නායක ආඳුරුන්ගෙන් ගෞරව ලබන්න පාසක අම්ම කරවන් ඉන්නවද එයාත් පටන් ගන්නවා ආමුසෙට වගේ තමයි මට දැන් උන් දැක්ක ගමන් අපේ ලොකු පාසක අම්මා කියන අපේ නායක ආඳුරු අයියෝ මතකද කොයි තරම් අපි ඒ කාලේ පන්සලට උදව් කෙරුවද දැන් ඔය එක එක උපාසකම්මලා ලොකු වෙලා හිටියට වත්ටි වගේ උන්දාසේ දන්නවා කවුද පන්සලට උදව් කෙරුවේ කියලා අපි කරපුවා මතකයි නායක ආරොට්ට බලන්නකෝ දැන් ගියාම දෙන්නා තරගෙට ඇහැtti මොනවා ඇහැttiye ගමේ ඔක්කොම ඉන්න තැන පන්සලේ නායක හාඳුරුන්ගෙන් ගෞරව ලබන්න කතා අපි ඉන්නකොට ඕන් එනවා ලොකු පුතාලා පොඩි පුතාලා කාර් වලින් ත්‍රිවිල් වලින් ගෙනෙනවා ඇවිල්ලාද හනි හනිකට ගෙදේ ඇතුළට ගිහිල්ලා දරුවෝ ලොකු පුතාලා පොඩි පුතාලා දුකු දුවලා ලැහැත් වෙනවා යාළත් කොහෙදද සූවිසි බලන්ට යන්න යාළ ලැහැත් වෙනවා ලැහැත් වෙලා එළියට එනකොට ඔබ
පාසක මහත්තයා පාසක අම්මා දෙන්නවා දෙන්න අදර කරේ මිදුලේ පුතා ලොකු පුතා පොඩි පුතා ඇවිල්ලා මොකද අහන්නේ අම්මා කොහෙන්ටද දෙන්න මේ කොහෙන්ටද දෙන්නලා ඇත්ද මේ තාත්තා කොහෙද යන්නේ අහනවා බලකො ඔබ මොකද කියන්නේ උර අනේ මායි පුතේ අර කාමරේට වෙලා ඉඳලා ඉඳලා ඉපාවල තියෙන මායි අප්පා මේ අද මේ සූවිසි තියෙනවා කියලා ආරංචි වුණා පන්සලේ සෑහෙන කාලෙකින් පන්සලට ගියේ නෑ මායි අප්පා චුට්ටක් පන්සලට ගිහින් එන්න කියලා ලොකු පුතා මොකද කියන්නේ පොඩි පුතා ආ දැන් දෙන්න මේ පන්සල් යන්නද ලැහැත්ටි දැන් යන්නේ කාගෙකද දැන් මේක යන්නද බෑ මේ මේ කාර් එකේ දැන් මමයි නෝනායි ළමයි තුන්දෙනා නංගා මේක ඉඩක් නෑ දැන් යන්නේ කොහොමද දෙන්න හරි ගියා කියන්නකෝ දැන් දැන් ගිහින් එන්නේ කාගෙකද මේ රෑ තිස්සේ අම්මා මේ තාත්තා ඒක පවුපුරවන්න එපා අම්මා මේ මේ ගමේ වටේ මිනිස්සු ඔක්කොම පන්සල් ගිහිල්ලා ඒ ඇස්සේ මේ දවස්වල හොරු එහෙන් රෑ තිස්සේ ඌරෝ පයින්නවා අම්මා මේ තාත්තත් එක්ක පවුපුරවන්න විඳ ගෙදෙට්ට වෙලා මේ විශාල ලයිට් එකක් දාගෙන මොන කරු මේ අද්ද මේක මේ මොන සූවිසියක්ද මේ යන්න පුළුවන් ද පාරේ දෙන්නට නේද ඇත්තනේ නන් නේද මාත්‍යා නාකුණා මහව සූවිසියක් ආයේ ඉන්න පැ ගෙදෙට්ටලා හොරු පයින්නවද ඌරෝ වෙනවද කියලා බලන ගෙවල් ලෝටලා සර සර දාලා ලොකු පුතා පොඩි පුතාලා දැංග කාර් එකේ වාහනේට දොරවල් වහගත්තා දරුවන්ගේ වාහනේ ඈතට යන්න යනවා ඈතට යනවා ඔබ උදේ ඉඳලා ලැහැත්ති වෙලා බලන් හිටියා අම්මාට ඔබට හිතෙනවා කෑ ගහලා කියන්න හිතෙනවා මගේ පුතේ අපි දෙන්නත් ඕකේ දාගෙන ඵලයල්ලා ඔය සීට් එක අයිනක හරි පුතේ අපි යන්න එන්නම් වාඩි වෙලා අයිනක හරි අපි යන්නම් අනේ පුතේ අපි දෙන්නත් ඕකේ නංග ගනින්නලා කියලා කෑ ගහලා ඔබට අඬන්න හිතෙනවා ඔබට අඬන්න හිතෙනවා හැබැයි දාල් යන්නේ එක්ක යන්නේ කෑ ගහන්න හිතෙනවා අපි එක්ක ඵලයල්ලා කියලා එදාට තමයි තාත්තගේ ඔබේ ඇස්වල කඳුළු පිරෙන්නේ එදාට තාත්තගේ තාත්තා ඇස්වල කඳුළු පුරවාගෙන ඔබ යනවා කාමරයට හැරමිටි ගහගෙන අම්මා ගල් ගැහුණා වගේ උදේ ඉඳන් කඩාගත්ත හම් වෙච්චි මල් ටිකක් තියාගෙන බලන් ඉන්නවා කෑ ගහන්න හිතෙනවා අපිත් එක්ක ඵලයල්ලා කියලා එදාට ඔබ එක්ක යන්නේ ඔබ දාලා යන්නේ ඔබ දාලා යන්නේ ඔබ තොහම කරොත් ඔබ දරුවේ ඔහම දාලා ගියොත් ඒ වෙලාවට ඇති වෙන ගින්දරලු 6 වෙනි මහා සංවේගය 6 නිවසේ හුදෙකලා කර යන්නේක දාල යන්නේ ගෙදර අවසන් කරමු 7 වෙනි මහා සංවේගය බණ පොතේ කියනවා වයෝ වෘද්ධෝ මවකට පියෙකුට මෙහෙම හිතුනොත් मगे दरुवो मम इन्न काले मट सलकन्ने मेहेमनं मेरिच्च दवसक हित होंदिं दंगें दक्वा देन्नति वेई कियला हितुनोत ए हितेन वेलावट एति वेन संवेगेलु हत्वेनि महा संवेगे इन्न काले सलकन्ने मेहेमनं मेरुनट पास्ते हित होंदिं दंगें दक्वा मं वेनुवेन देन्नति वेई मगे दरुवो कियला හිතුනොත් ඒ හිතෙන වෙලාවට ඇති වෙන සංවේගෙලු 7 වෙනි මහා සංවේගය 7 පින්වත් මව්පියවරුනි දරුවෝ හින්දා මවකට පියෙකුට මැරෙන මොහොතවත් අමතක නොවෙන මහා සංවේග 7යි ඔය මොනවද 7 කියන්න බලන්න වයෝ වෘද්ධව අම්මා තාත්තා දරුවෝ ඉදිරියේ යාදින්නෙක් යාදින්නියක් වෙන එක කීයක් අර ඉල්ලලා අතපාන කොට කිසිවක් නොදී බැනලා එළවනේ කොට ඇති වෙනකින් යාදින්නෙක් යාදින්නියක් වෙන එක දෙක හිඟන්නේ හිඟන්නියක් වෙන එක තුන එක ගෙයි බත්තලි දෙකක් උයාගෙන කණ්ඩ වෙන එක හතර අලුත් ඥාතීන් හඳුන්වා නොදෙන කොට ඇති වෙන වේදනාව පහ ඩම්පින්කම් කරගන්න සහය නොදෙන කොට ඇතිවෙන වේදනාව පහ 6 නිවසේ හුදෙකලා කර යන විට ඇතිවෙන වේදනාව 6 7 මාමල දවසකදී මා වෙනුවෙන් දන් හැන්දක්වත් දෙන්නේ නැති වෙයි කියලා ඇතිවෙන වේදනාව 7 මේ 7 යම් මවකට පියෙකුට දරුවෙක්ගෙන් විඳින්ට වුණොත් ඒ දුක අම්මගේ තාත්තගේ පපුවෙන්
මැරෙන මොහොත වෙනකන්වත් මැකෙන්නැල්ලු අමතක නොවෙන මහා සංවේග හත සප්ත සංවේග විහරණ බුදු ආඳුරුගන් අන්තිමේට මෙහෙම කියනවා පුදු මේක නෙවෙයි මේ හත දිට්ඨ ධම්ම වේදනීය කර්ම හතක් දිට්ඨ ධම්ම වේදනීයයි ඒ කිව්වේ ඔබ ඔබේ අම්මට තාත්තට ඔය වැඩේ ඔය හතෙන් එකක් හරි දුන්නොත් ඔබට දරුවෙක් ඉපදිනවා ඒ වැඩේ ඔබට ඒ විදිහටම කරනවා ඒකනේ පුදුමේ ඔබ ඔබේ අම්මට තාත්තට ඔය හතෙන් එකක් හරි දුන්නොත් ඔබට දුවෙක් පුතෙක් ඉපදිනවා ඒ වැඩේ ඔබටත් ඒ විදිහටම කරනවා එයාට දරුවෙක් ඉපදිනවා එයාටත් ඒ වැඩේ කරනවා මේ කර්ම හත දිට්ඨ ධම්ම වේදනීය බව මතක තියාගන්න ඕනේ මතක තියාගන්න ඕනේ අවසන් කරන්නම් මෙහෙම දෙයක් ඔබට කියලා ඒ තමා වැදගත් පිරිසක් ඔබ ඇති ඔබේ අම්මා තාත්තා ගෙවල් වල මේ වෙලාවෙත් මග බලන් ඔබ ගැන ඔබට එක දෙයක් කියන්න ඔබේ අම්මගේ තාත්තගේ වැරදි අඩු පහඩු තියෙන්න පුළුවන් අම්මගේ කට හොඳ නැහැ තාත්තගේ වැඩ හොඳ නැහැ වෙලාට එහෙ පොයියංගම අල්ලනවත් දන්නේ නැහැ ලංකාවේ එයාලගේ වැරදි තියෙන්න පුළුවන් හැබැයි ඒ වැරදි තිබ්බට කමන්නේ ඒ අම්මයි තාත්තයි වැරදි තිබ්බලෙන් වැරදි හදන්න යන්න එපා ඔබේ කොටස කරන්න ඔබ ඒ කට්ටිය හදන්න යන්න එපා අම්මා වැරදි තාත්තා වැරදි වෙන්න පුළුවන් හැබැයි ඒ වැරදි හින්දා වැරදි ඔබ හදන්න යන්න එපා ඒ අය වැරදි වුණත් හරි වුණත් ඒ අම්මයි තාත්තයි ඔබ ඔබේ කොටස කරබන කරන්න ඒ ඇති ඒ ඇති කරබන ඔබේ කොටස කරන්න හදන්න යන්න එපා එහෙම නොවුනොත් ඔබටත් ඔය පපුවට ඔය ගින්දර දැයින දවසක් එනවා අවසානට මෙහෙම මතක තියාගන්න ඔබ ඔබ මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සල්ලි වියදම් කරනවා නම් දහස් ගණන් ලක්ෂ ගණන් ඔබ බුද්ධ ශාසනය වෙනුවෙන් පන්සල් වෙනුවෙන් දෙන වෙලාවේ දෙන්න කලින් අම්මට රුපියල් 500ක් දෙන්නකෝ අතට ඒ මූණේ හිනාව බලන්න ඒ අම්මගේ මූණේ දැකෙ ඇතිවෙර හිනාවේ තාත්තගේ සාක්කුවට රුපියල් 1000ක් දාන්නකෝ අතර දෙන්න එපා තාත්තගේ සාක්කුවට දාන්න හරි ආඩම්බරයි එතකොට අම්මගේ අතර දෙන්න ඕනේ අම්මාවක පොඩි කරගෙන හංගගෙන නේද මතකද සල්ලි කීයක් කර දුන්නාම හංගගෙන යන්නේ තාත්තට පෙනේ කියලා කොල්ලා සල් රුපියල් 500ක් දුන්නා කියලා හංගගෙන යන්නේ ඕක මතකද අම්මා අම්මගේ අතර දෙන්න තියාගෙන තාත්තගේ සාක්කුවට දාන්න තාත්තා හරි ආඩම්බරයි මම කොල්ලා රුපියල් 1000ක් දැම්ම සාක්කුවට කියලා සාක්කුව අතක ගා යන්නේ නේද දුව තාත්තගේ සාක්කුව රුපියල් 1000ක් දැම්මොත් හරි ආඩම්බරේ තාත්තගේ ආවයි කෙල්ල රුපියල් 1000ක් දුන්නා කියලා ඕක හංගගෙන යන්නේ අම්මට හොරෙන් අම්මා ගයි කියලා ගමේ පන්සලට 10 ගණන් ලක්ෂ ගණන් දෙන්න කලින් අම්මට රුපියල් 500ක් තාත්තට රුපියල් 1000ක් දෙන්නකෝ ගමේ පන්සලේ හාමුදුරන්ගේ මූණෙන් ඒ සතුට බලන්න බෑ පුළුවන්ද කොච්චර දුන්නත් විනාබේ යයිද හාමුදුරෝ නෑ තාත්තගේ අම්මගේ පපුව ඇවිදෙන ඇතිවෙන සතුට ගමේ පන්සලේ හාමුදුරන්ගෙන් දකින්න බෑ අනේ පින් සිද්ධ වේවා කියලා කියයි හැබැයි අම්මගේ අතර තාත්තගේ අතර ලක්ෂ ගණන් සාසනයට දෙන සල්ලි දෙන්න ඔය මිනිසු දෙන්න ඊට වැඩි ඔබට පින් සිද්ධ වෙනවා පින් සිද්ධ වෙනවා මහා සංගුණ නුදේශා සිවුරු දහස් ගණන් පූජා කරන්ටට පිරිකර පූජා කරන්ට කලින් ඔය අම්මට චීත්ත කෑල්ලක් අරන් දෙන්න ඒක ඊට වඩා පින් සිද්ධ වෙනවා තාත්තර මේස් බැනීමක් සරමක් තරම් උතන් ගිහින් දෙන්නකෝ ඒ පින ඊට වැඩි ගමේ පන්සල වෙනුවෙන් සොර දාන කරනවා උදුළු ගානවා අතු ගානවා සුද්ධ කරනවා සොර දාන ඒ ශ්‍රම දාන කරන වෙලාවේ අම්මා කාපු පිගාන හොදර දිලි දෙන ජීවිතේ එක සැරයක් හරි අම්මා කාපු පිගාන ඉඳුල් පිගාන හොදර දිලි දෙන මතක් කරන්න තාත්තා ඇඳපු සරමක් මේස් බැනීමක් තරම් නාඩපු වෙලාවේ තරල හොදර දිලි දෙන මතක් කරන්න පන්සලේ ශ්‍රම දාන කරනකොට පින් සිද්ධ වෙනවා
තාත්තා කාපු ඉඳවල පිගාන හොදර දෙන එක අම්මගේ තාත්තගේ සරම චීතයක් නාන වේලාවේ තරල්ලා මිරිකල හොදර දෙන එක පන්සලේ සමදාන්න වැඩිය පිං සිද්ධ වෙනවා ඉස්සරෝ මේවා කරන්න ඉස්සෙල්ලා අවසානට මතක තියාගන්න ගමට ගිය කාලෙකදී ඒ මිනිස්සු ජීවතුන් අතර නම් ගමේ පන්සලට දානේ ඔබ ගෙනියනවා නම් ගමේ පන්සලට දානේ පෙට්ටිය උයාගෙන ඔළුවට හිතේ තියාගන්න ඉස්සර වෙලා ලොකු බත්පිගන් දෙකක් බෙදන්න බෙදලා අම්මාගලයි ගෙදෙට්ට යවන්න අම්මාද දවල් දානේ අපිට මේ අම්මලාගේ පංගු වෙව්වා කියලා ලොකු බත්පිගන් දෙකක් යවන්න අම්මලයි ගෙදෙට්ට යවලා ඉවර වෙලා පන්සලට ආයන දානේ පෙට්ටිය ගන්න ඔළුවට ඒක අරක ඊට අපින් සිද්ධ වෙනවා පින් සිද්ධ වෙනවා ඔබ ඔබේ කොටස කරන්ට ඔබට දෙවියොත් බලයි මහ බබුත් බලයි ලෝකයක් ඔබ ගැන බලයි ලෝකෙම ආශිර්වාදයක් ලබයි මේ සප්ත සංවේග විහෙරණ පාඩම දරුවෙකුට කියා දෙන්න තව එක්කෙනෙකුට කියා දෙන්න එය ලස්සන පින් ඇති ලෝකයක් නිවහනක් පින් ඇති ආත්මයක් ජීවිතයක් ඔබට ගොඩනගෙන්න මහා බලයක් ශක්තියක් වේවි ඔබ හැම දිනාටම තුනුරුවනේ සරණ ලැබේවා රැකවරණේ ලැබේවා හෙටත් හවස හතට බර ටිකක් අහන්ට ඔබ ගොඩ වේවි ඔබට කියා දෙන්න සාගරයක් තරම් හිතේ හිසේ තිබුණත් මේ තැනට රටට ගැලපෙන විදිහට අපි කාලෙ වෙන් කරගත්තේ අද දවසේදී මේ උතුම් පින්කම සංවිධානය කරපු මේ පුණ්‍ය භූමියේ දායකත්වයේ දායකත්වයේ නායකත්වයේ දරන සභාපතිතුමා ලේකම් භාණ්ඩාගාරික තුමන්ලා උපදේශක තුමන්ලා වගේම මේ ඔබ හැම දෙනාටමත් තෙරුවන් සරණ ලැබේවා අද දවසේදී සම්භාවනීය සහභාගීත්වයකුත් තිබෙනවා ලංකා බැංකුවේ කළමනාකාරීත්වයේ එහි නායකත්වයත් ලංකාව මෙහෙයමින් බොහොම සම්භාවනීය මෙහෙවරක් ඉටු කරන ලංකා බැංකුවේ කළමනාකාර මණ්ඩල නියෝජනය කරන පින් ඇති මහත්මේ නිරධාරි පිරිසත් එක්ක ඕමානයේ මේ පුණ්‍ය භූමියට එකතු වුණා ඔබතුමන්ටත් ඒ ආයතනයටත් ඔබ හැම දෙනාටමත් සම්මා සම්බුදු සරණ සාදු සාදු ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තථාගතයන් වහන්සේදා පූර්වා රාමේ නම් පුදබිමේදී මේ ලෝකේ ඉන්න අම්මල තාත්තලට කියා දුන්න මේ දේශනාව පසකින් අම්මල තාත්තලාටත් තව පසකින් දරුවන්ටත් මහර්ගු සම්පතක් වේවා මේ බුදුබණ ටික මේ බණ කතාව අදවසේදී සම්බුද්ධ පූජාවේ දායකත්වයේ උසන් ලබන්නේ තුෂාරී සෙනවිරත් මහත්මිය සහ සේපාලී ප්‍රියංකා දියණිය විසින් පින් ඇති දායකත්වයක් දරනවා මේ ඇත්තන්ගේ අරමුණේ ඕමාන් රාජ්‍යයේ රට පාලනය කරන සුල්තාන් කාබෝස් රයිතුමාට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කොට සිත ප්‍රාර්ථනා කිරීම මේක උදෙත් මං ඇහුවා අපේ තරුණ පිරිසකගෙන් ඇත්තමනේ පුදුමයි නේද පුදුමයි මේ රටේ පාලකයා අපේ මිනිස්සුන්ට කොච්චර ආදරයක්ද අද උදේ දාන දුන්න තරුණ පිරිසත් ලියලම දුන්නා මේ රටේ රජතුමාට නිරෝගී සැප ලැබෙන්න ඕන කියලා පුදුමයි පුදුමයි මේ වැඩසටහන නිමා වුණාම පුදුමුනේ ඇයි කියලා අපි වෙනම කතා කරමු මේ රටේ රජුරවන්ට අපේ මිනිස්සුත් එච්චර ආදරේ ඒ තරම් ආදරේ එවාගෙම ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තානාපතිතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කිරීම එවාගෙම දිනට වසර දෙක විවාහ සංවස්සයේ සමරන සචිත්‍රා දිල්ලාන් දිනේටත් ගයාන් පුතණුවන්ටත් සෙත් ප්‍රාර්ථනා කිරීමත් එවාගෙම ලබන මාස 25 වන දිනට තමයි පළමු ජන්මදිනයේ සමරන මනුජ ප්‍රභාස්වර පුංචි පුතට සෙත් ප්‍රාර්ථනා කිරීම එවාගෙම සහන්සා සහ සයන්සා පුංචි දියණියන් දෙදෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීමත් මේ පින්කමේ අරමුණ බලාපොරොත්තුව ඔබ හැම දෙනාටම සම්මා සම්බුදු සරණ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු හැම දිනාම දෙවියන්ට පින් දෙමු ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා चिरं रक्खं तु लोक शासनं चिरं रक्खं तु देशनं चिरं रक्खं तु मन परंते इदं मे ज्ञातिनं होतु
සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඒ වගේම මේ උතුම් වූ පූජාවේ බැතිබර දායකත්වයෙන් රමණී මහත්මියගේ පරලෝ සැපත්ත ආදරණීය මව්වන අබේලතා මෑණියන් සිහි කරලා පින් අනුමෝදන් කරනවා ඒ වගේම මේ මාසේ 11 වන දිනට වසර 5ක් සපිරෙන ඒ විජේරත්න පියාණන් අභාවයට පත්වල එතුමාටත් මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා අද දින 8 වන වසරට තම ජන්මදිනයේ සමරන හංසලී මැදගොඩ දියණියට සෙත් ප්‍රාර්ථනා කිරීම ආශිර්වාද කිරීම රෝගාතුරව සිටින උදේනි මහත්මියට ඉක්මන් සුවේ ප්‍රාර්ථනා කිරීමත් මේ පින්කමේ අරමුණක් බලාපොරොත්තුවා ඒ සියලු අරමුණු සඵල වේවා ඔබට සැපත සතුට සෞභාග්‍ය සාදු සාදු ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ හැමදෙනාටම මේ බණ අදින් පස්සේ අහන ලෝකවාසී හැමදෙනාටම ඔබ දවසක ලංකාවට ආපු දවසක ගොඩ වෙන්න මගේ පන්සලටත් මගේ විහාරයේ ලෝකේ විශාලම තිවංග මහා පිළිම වහන්සේ වැඩ ඉන්න අඩි 86ක් කුසති ලෝ විශාලතම තිවංග පිළිම වහන්සේ වැඩ වාසය කරන හතරලියද්ද වැලිකන්ද මහා විහාරය මහනුවර දලඳා හාමුදුර වඳින්න ආපු වෙලාවක පින්නවල සත්තුවත්ත අලිය බලන්න ආපු වෙලාවකරි ගොඩවෙන්ට හතරලියද්ද වැලිකන්ද මහා විහාරයටත් ලෝ විශාලතම තිවංග මහා පිළිම වහන්සේත් දැක බලාගෙන වැඳපුදාගෙන යන්ට ලංකාවට ආපු මොහොතක ඔබ හැමෝටම ගොඩ වෙනටේ කියලා මේ වෙලාවේ මතක් කරනවා ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණ ලැබේවා උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු